ආයුබෝවන් ඇන්තූරියම් වගාව ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් ඇන්තූරියම් වගා කරන ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ දේවල් ගැන අද මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් ඔයත් ගෙවතු වගාවට ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් ඇන්තූරියම් වගා කරන්න සාමාන්‍ය උෂ්ණත්වයක් තියෙන ඕනෑම ප්‍රදේශයක පුළුවන්. ඒ වගේම සූර්යාලෝකය ගැනත් ඔයා හොඳටම අවධානය යොමු කරන්න ඕනි. ඉතින් සූර්යාලෝකය කියලා කියන්නේ ඕනෑම වගාවකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි දෙයක්. ඉතින් ඇන්තූරියම් වගාවට 70%-75% අතර හිරු එළියක් තමයි යෝග්‍ය වෙන්නේ. සාමාන්‍ය අවුවක් වැටෙන තැනක නෙට් හවුස් එකක් වගේ ඇතුලේ පැල තියන්න පුළුවන් නම් ඒක තමයි වඩාත්ම හොඳ ක්‍රමය වෙන්නේ. ඉතින් මේ වැටෙන අවුව මලේ වර්ණය සඳහාත් ඍජුවම බලපානවා. ප්‍රමාණයට වඩා වැඩි අවුවක් ලැබුණොත් මල ඉක්මනින්ම අව පැහැගෙනවෙනවා. ඔයාට ලස්සන හුරු බුහුටි මල් ලබා ගන්න ඕන නම් සාමාන්‍ය අවුවක් ලැබෙන හෙවන සහිත ස්ථානයක පැල තියෙන එක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම පැලයට ඍජුවම අවුව ලැබෙන ස්ථානයකින් පැලය තියෙන එක වැදගත්ම කාරණයක්. පැලයට එක පැත්තකින් අවුව වැටෙන්න ගත්තාම පැලයේ කොළ සහ මල් ඒ අවුව පැත්තට නැඹුරු වෙන්න ගන්නවා. ඒකෙන් පැලේ වර්ධනය බාල වෙනවා වගේම පැලේ තියෙන ලස්සනත් අඩු වෙනවා. ඊළඟට පැලයට අවශ්‍යම දෙයක් තමයි ජලය. ඇන්තූරියම් වගාව සඳහා දවසට දෙපාරක් ජලය යොදන එක හොඳටම ප්‍රමාණවත්. ජලය යොදනකොට මුළු ගහම හොඳින් තෙමෙන විදිහට ජලය යොදන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ජලය යොදනකොට පෝච්චියේ ජලය පිරෙන්න යොදන්න එපා. එතකොට ජලය බැහැගෙන යනකොට ඔයා යොදන පොහොරත් ජලයත් එක්ක යන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඊළඟට වැදගත්ම දෙයක් තමයි ඇන්තූරියම් පැලේ සිටවන මාධ්‍ය. සමහරු ඇන්තූරියම් පැල පස්වල වැලිවල සාමාන්‍යයෙන් හිටවන විදිහට හිටවනවා. හැබැයි වඩාත්ම හොඳ වගා මාධ්‍ය තමයි පොල්ලෙලි. ඉතින් පොල්ලෙලි වලට කුඩාවට කඩාගත් උළු කැට කැබලි, ගඩොල් කැබලි වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අඟුරු යොදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ ඇන්තූරියම් වගාවට පොහොරක් යොදන්නත් අමතක කරන්න එපා. සතියකට වතාවක් දියර පොහොරක් ඔයාගේ පැලවලට යොදන්න පුළුවන් නම් ඒක ඔයාගේ පැලවලට ඉතාමත් හොඳ දෙයක්. ඉතින් ඒ වගේ දියර පොහොරවල් කිහිපයක්ම ගෙදරදිම හදා ගන්න ක්‍රම අපේ YouTube channel එකේ කතා කරලා තියෙනවා. ලුණු පොතු වලින් වගේම කිරි වලිනුත් දියර පොහොරක් හදා ගන්න හැටි ගැන අපි කතා කරා. ඉතින් මං ඒ වීඩියෝ වල link description එකේ දාලා තියන්න. ඉතින් ඔයා ඒ වීඩියෝත් බලලා සතියකට වතාවක් දියර පොහොර එකතු කර ගන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ වගාවේදී කෘමිනාශක භාවිත කරන එකත් ඉතාමත් වැදගත් වෙනවා. එමගින් කෘමීන්ගෙන් වන හානිය ඔයාට වළක්ව ගන්න පුළුවන්. ඉතින් ලුණු පොතු වලින් හදාගත්ත දියර පොහොර එක ඔයාට කෘමිනාශකයක් විදිහටත් භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරොත් ඔයාට අනිවාර්යයෙන්ම හොඳ ඇන්තූරියම් වගාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී ඇන්තූරියම් වගාවට පොහොර යෙදීම ගැනත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇන්තූරියම් වගාව ගැන වගේම වෙනත් මල් වගාවන් ගැන, ගෙවතු වගාව ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න, ඒ වගේම ඔයාගේ අදහසත් comment කරන්න. ඉතින් ඔයාට සුබ දවසක්.